මේරටේ වර්තමානයේදී බිහිවෙන උපාධිධාරීන් දිහා බැලුවහම මැතිතුමනි රැකියාව වෙළඳපොළට අවශ්‍ය උපාධිධාරීන් නෙවෙයි මෙතනින් බිහිවෙන්නේ. ඒත් එක්කම ඔවුන්ගේ ප්‍රායෝගික බවත් ඉතාම අඩුයි. ඉතින් ඒත් එක්කම මැතිතුමනි අපිට වුණත් අනාගත පරපුර වුණත් අපිත් දවසක උසස් අධ්‍යාපනය ලබා ගන්නවා. ඉතින් අපිට වුණත් දෙගිටියාවෙන් ඉන්නවනේ අපි ලොකු වෙද්දිත් මේ තත්ත්වය මේ විදිහටම තියෙද කියලා. ඉතින් මැතිතුමනි ඔබතුමා මෙන්න මේ කියන උපාධිධාරීන් පිළිබඳව කිසියම් සාධාරණ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවාද? ඒත් එක්කම අපේ රටේ ඉන්න පෞද්ගලික උපාධි ලබා ගන්නා පිරිස එන්න එන්නම දිගින් දිගටම වැඩි වෙනවා. හැබැයි මේ පෞද්ගලික උපාධි පිළිබඳව කිසිම නියාමනයක් අපිට අද වෙනකන් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මං කැමතියි දැනගන්න ඒ උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳව උපතුමාගේ අමාත්‍යංශය යටතේ කිසියම් ස්වාපැලීමක් සිද්ධ වෙනවාද? ඒත් එක්කම රැකියාවලඳ පොලට ගැලපෙන යාවත් කාලීන වූ උපාධි නිර්මාණය කරන්නට රජයේ විශ්වවිද්‍යාලවල නිර්මාණය කරන්නට ඔබතුමා කිසියම් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. වෙනාරි මං හිතන්නේ දැනුයි අපේ ජාතික සංවාදයකට ඇතුළු වුණේ. මෙච්චර වෙලා අපි මං හිතන්නේ ඕගොල්ලෝ දාන ප්‍රශ්නවලට කැමති අය දේශපාලන බෝල පන්දු ගැහුවා. ඔබ ඇසූ ප්‍රශ්න ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. රාජ්‍ය විශ්වවිද්‍යාල 17කින් මේ වෙන මොහොතේ වෙනකොට විවිධ වර්ගයේ උපාධි 985ක් අපි ලබා දෙනවා. ඒ 985න් 340ක්ම අයත් වෙන්නේ කලා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා කියන අංශ වලට අයිති වෙන්නේ. මෙතන තමයි අපිට ලොකුම ගැටලු. මොකද ඒ ඔබ කිව්වා වගේම ඒ උපාධිධාරීන් තමයි ඒගොල්ලෝ අවුරුදු 4ක් මහන්සි වෙලා ඊට කලින් අවුරුදු 12ක් පාඩම් කරලා තව අවුරුදු 4ක් මහන්සි වෙලා එළියට ආපුවම ඔබ කියපු ඔය වෙළඳපොළ තර්කණයට ඒගොල්ලෝ මුහුණ දෙන්නේ. දැන් ඔය ප්‍රශ්නේ අපි කතා කරපු හැටියේම බොහෝ අය කියන්නේ මාකටයිසේෂන් ඔෆ් හයි එඩුකේෂන් කියන වචනේ පාවිච්චි කරනවා සිංහලෙන්. වෙළඳපොළ කරණය කරන්න උත්සාහ ගන්නවායි කියලා. මුත් වෙළඳපොළ කරණය කියන නෙමෙයි අපි උත්සාහ ගන්නේ මේ පුරවැසියා ඔබ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනකොට අවුරුදු 19යි ඔබ පිට වෙනකොට අවුරුදු 23යි. ඔබ පළවෙනි වතාවේ නැත්නම් දෙවෙනි වතාවේ ඡන්දය දාපු පුරවැසියා හැටියට රජයට වගකීමක් තිබෙනවා ඔබ බලසම්පන්න වුණු පුරවැසියෙක් හැටියට සමාජයට ගොඩනැගෙන. හරි. ඔබ මම හිතන අසන ප්‍රශ්නේ ඉතාල වැදගත් ඒකයි වාට ලකුණු වැඩියෙන් ලැබෙන්නේ මම හිතන්නේ. මේ පුද්ගලයා හුදෙක් අද ගෝලීය තත්වයන් තුළ අපේ උපාධිධාරියා හුදෙක් ශ්‍රී ලංකානු සමාජයේ ජීවත් වන්නට පුළුවන් බලසම්පන්න පුද්ගලයෙක් පමණක් නොව ගෝලීය පුරවැසියෙක් හැටියට ජීවත් වීමේ අවකාශය අපි ලබා දිය යුතුයි. එය රජයේ සාමූහික වගකීමයි. එන්නේ ඒ නිසා තමයි මේ මම මේ පදවිය නැත්තම් මේ වගකීම බාර අරගෙන මාස 15ක් විතර වෙනවා දැන්. මේ 15 තුලදී මම ගත්ත පළමුවෙනි උත්සාහය ඒකයි. නමුත් නඩු 18ක් විතර පමණ තිබෙනවා. 10%ක් අපිට ඉන්නවා 11,400ක් ආචාර්ය මහාචාර්යවරු විශ්වවිද්‍යාලයේ. ඒ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් 10%ක් මේ ක්‍රමයට විරුද්ධව නඩු දාලා නවත්තගෙන තියෙන්නේ. දැන් පෙර අද උදේ වෙද්දි KDU විශ්වවිද්‍යාලයට වෛද්‍ය ශිෂ්‍යයන් බඳවා ගැනීම වැරදි කියලා මගේ මිත්‍රයෙක් වෙන නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු තව පිරිසක් උසාවියේ නඩු දාලා තිබෙනවා. ඒ අය මොකද්ද කරන්න උත්සාහ ගන්නේ කියන එක පිළිබඳව අපිට පැහැදිලි නැති වුණාට මට තේරෙන දේ නම් මේ හැම අවස්ථාවකම බොහෝ වෙලාවට සිදුවෙනවා වගේ දේශපාලනකරණය කරමින් තමන්ගේ කණ්ඩායම හෝ බල තමන්ගේ පක්ෂය පමණක් හරි කියලා කියන. ඉතින් මෙන්න මෙතන තමයි අපිට අවශ්‍ය වෙන්නේ ජාතික කතිකාවක්. අපේ විශ්වවිද්‍යාලවල ගුණාත්මක භාවය, එහි ජාත්‍යන්තරකරණය කිරීම, ඒ විශ්වවිද්‍යාල කොහොමද අපි කලාපයේ තත්ත්වයට ගේන්නේ, එහි තත්ත්වයන් කොහොමද කරන්නේ කියනක ප්‍රතූල අවංක සාකච්ඡාවක අපි ඉන්නවා. ඔබ ඇසූ ප්‍රශ්නය නිසාම එනාරි ඔබ වෙනුවෙන් මම ඒ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ අනාගතය වෙනුවෙන් කරුණාකර 18 සේවසේ, 19 සේවසේ, 20 සේවසේ යල්පැන අදහස් තමන්ගේ ඔළුවේ තියාගෙන ඉන්නේ නැතුව ඔබ තුන් දෙනා නියෝජනය කරන මේ තරුණ පරපුර වෙනුවෙන් මේ විශ්වවිද්‍යාල ප්‍රතිව්‍යුහගත කිරීමට මාකටයිසේෂන් නෙමෙයි බලසම්පන්න උපාධිධාරියෙක් අපි සමාජයට යාකරනට හැකියාව ලබා දෙන්නයි කියලා එයාගෙන් ඉල්ලා සිටිනවා. දෙවෙනි ප්‍රශ්නට මම පිළිතුරු දිය යුතුමයි. පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි කඩය කියලා බෝඩ් එකක් එල්ලලා තියෙනවා. එය දේශපාලන ව්‍යාපෘතියකි. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල අයදුම්පතක් ආපුවම එය බාර ගන්නවද නැද්ද කියන තැන සිට ඒ විශ්වවිද්‍යාලයේ දෙන සියලුම උපාධීන් තීරණය කරන්නේ කවුද? අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉන්න ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් තමයි ඒ නියාමන කමිටුවල ඉන්නේ. පිටරට කෙනෙක්වත් නැහැ. අපි පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉන්න අය බඳගන්නෙත් නැහැ, සම්බන්ධ කරගන්නෙත් නැහැ. ඒ විශ්වවිද්‍යාලය හෝ ඒ විශ්වවිද්‍යාල ලබා දෙන උපාධියේ තත්ත්වයන් පරීක්ෂණ කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය මහාචාර්යවරුන් 3 වටයක්
එක වටයක් නෙමෙයි තුන් වටයක් ගිහින්. හැබැයි ඇතම් වෙලාවට එසේ කළත් සමහර තැන්වල දුර්වලතා තියෙන්න පුළුවන්. ඒක රාජ්‍ය විශ්වවිද්‍යාලයටත් පොදි. මේ මම මේ නඩු දාපු මහාචාර්ය නිර්මාල් රංජිත් මට අවිල්ල කිව්වා අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් දෙන PhD වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද PhD සුපර්වයිස් කරන්න ගියාම වෙන වෙන ප්‍රශ්න මතුවෙනවා. යාළුවන්ට PhD ලබා දෙනවා කියලා එතුමා කිව්වා. ඒ නිසා ඔබ ඇසු ප්‍රශ්න ඉතාමත්ම වැදගත්. ජාතික කතිකාවක් අවශ්‍යයි. ඔබ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙද්දී තව අවුරුදු දෙකකින් හෝ තුනකින් ඔබ ඇතුල් වෙද්දී මීට වඩා යහපත් විශ්වවිද්‍යාල පද්ධතියක් හා සංස්කෘතියක් අනුව ඔබ මීට වඩා ඵලදායි ඔබේ ජීවිතයටත් සමාජයටත් බලසම්පන්න උපාධිධාරිණියක් හැට එළියට යන්නේ කෙසේද කියන එක පිළිබඳ. හැබැයි එය හුදෙක් ඉංග්‍රීසි ඉගෙන ගැනීම පමණක් නෙමෙයි. මොකද ඉංග්‍රීසි කතා කිරීම තමයි මේ ප්‍රශ්න වලට සියල්ලක්ම විසඳුම නම් එංගලන්තේ හිඟන්නු ඉන්න බෑනේ. උණු ඒකකන්නේ ඉංග්‍රීසියන්නේ. නෑ ඉංග්‍රීසි ඉගෙන ගැනීම පමණක් නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය. තීක්ෂණ බුද්ධියක් ඇතුව ප්‍රශ්න විසඳීමේ සාරධර්ම ඇති උපාධිධාරිණියක් එළියට එන්නේ කොහොමද? ඒ සඳහා වූ අවශ්‍ය වටපිටාව සකසන්නේ කෙසේද යන්නයි අපේ අභියෝගය වෙලා තියෙන්නේ. ඒ අභියෝගයට පක්ෂ විරහිතව අපි සහභාගි වෙන්න ඕනේ කියන එකයි මගේ ආයතනය.